එක්සත් ජාතික පක්ෂයේ අපේ අපේක්ෂකයා ඉදිරිපත් වෙනවා කියලා. වැරදි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පක්ෂයක් නැතුව. සියලු පක්ෂවල උදවියට, සියලු ජාතිවල උදවියට, සියලු ආගම්වල උදවියට, සියලු කුලවල උදවියට, විවිධ මතධරණයට, ලිබරල් මතධරණයට, ෆැසිස්ට් මතධරණයට, සමාජවාදී මතධරණයට, මාක්ස්වාදී මතධරණයට, ඕනම කෙනෙකුට එකට එකතු වෙන්න පුළුවන් පොදු තැනක් හදලා මේ රට ගොඩනගන්න කැමති සියලු දෙනාට එකට එකතු වෙන්න පුළුවන් වේදිකාව හදලා ස්වාධීන ජාතික අපේක්ෂකයා විදියට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව මාස 5කින් මේ රටේ නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒකයි අපේක්ෂකයා වෙනවා කියලාවත් ඡන්දෙට ඉදිරිපත් වෙනවායි කියලාවත් නිකන් දෙකට දෙවාරමට කියන්න දෙයක් නැහැ. නියත වශයෙන්ම ජනාධිපතිවරණය අවසන් වෙනකොට ඡන්ද ගණන් කරලා ඉවර වෙනකොට මේ කිව්වා වගේ වැඩි ඡන්ද ලක්ෂ 100කින් මේ රටේ ජනාධිපතිවරයා වෙන්නේ අන්නේ පොදු නායකයා, ජාතික නායකයා. ඒ ජාතික නායකයෙක් හදන්නේ පක්ෂක නායකයෙක් නම් අපි බලනවා අපේ පාක්ෂිකයට මොනවද දෙන්න පුළුවන්, අපේ පාක්ෂිකයට කොහොමද සලකන්න පුළුවන්, අපේ පක්ෂය කොහොමද මේ වෙලාවේ ගොඩනගන්න පුළුවන්. මේ වෙලාවේ පක්ෂ ගොඩනගන වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ තියෙන්නේ අපේ පාක්ෂිකයෝ එක්කෙනා එක්කෙනා දැම්මේ සලකන බලන වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ තියෙන්නේ රට වැටිච්ච තැනින් ගොඩ නැගුවා ඉස්සරහට රට ගොඩ නගන ඒ ජාතික ප්‍රතිපත්ති ටික ක්‍රියාවට නංවන්න ඕනි කරන ජනවරම ලබා ගැනීම තමයි තියෙන්නේ. පස්සේ පුළුවන් අපිට පාක්ෂිකයොන්ට සලකන්න. ඉස්සෙල්ලා තියෙනවා මේ රටේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය අහිමි වෙලා තිබිච්ච යුගයක් තිබුණේ 2022 මුල් කාල වකවානුව. අපිට මතකයි, අපි හැමෝටම මතකයි, සමහරු මැරිලා ඉපදිලා වගේ කෑ ගැහුවට. ඒ තිබිච්ච තැන ඉඳලා අද රට මෙතනට ගෙනල්ලා මෙතනින් එහාටත් ශක්තිමත්ව මේ රට ඉස්සරහට ගෙනියන්න, දියුණු රටක් බවට පත් කරන්න එතුමාට දශක ගණනාවක ඉඳලා තිබිච්ච සිහිනේ. එතුමා දශක ගණනාවකට ඉස්සෙල්ලා ඒ දැක්ම එතුමාට තිබුණේ. එතුමා එදා බ්‍රේස්ලට් දාන චුයින්ගම් කන ගොවියෙක් ගැන කතා කළේ. ඒ කියන්නේ අතේ මිටේ වැඩි සල්ලි අතිරික්තයක් තියෙන කෙනෙක් තමයි බ්‍රේස්ලට් එකක් දාන්නේ. එහෙම තැනකට තරුණයාගේ අතට අතිරික්ත මුදලක් තියෙන සමාජයක් ගොඩනගන්න එතුමා කතා කරේ මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා. 94 30කට ඉස්සෙල්ලා නේද? අවුරුදු 30කට ඉස්සෙල්ලා. ඒ කල්පනා කරේ. එතුමා ටැබ් දෙන්න කතා කරේ. එතුමා තාක්ෂණය ගේන්න කතා කළේ. එතුමා ෆ්‍රී වයිෆයි දෙන්න කතා කළේ අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා. Asianmirror.lk